දහතුන්වන පරිච්ඡේදය මාතෘකාව සිහිය පාලි බසින් සතියන්හි සිංහල තේරුම සිහියයි සිහිය ක්‍රියාකාරකමකි සැබවින්ම එය කුමක්ද වචනෙන් ඒ නිවැරදිවම ප්‍රකාශ කිරීම අපහසුය සිතේ සංකේතාත්මක මට්ටමින් වචන සෑදෙන අතර සංකේතාත්මක චින්තනය වචනෙන් විස්තර කරනු ලබයි සිහිය పూర్ව සංකේතාත්මක අවස්ථාවයි එය තර්කයේ විලංගු වලට හසු වී නැත කෙසේ වෙතත් සිහිය වඩාත් පහසුවෙන් අත්දැකීමට හැකිවන අතර වචන යනු සඳ දෙසට දියු කරන ඇඟිලි පමණක් බව මතක තබා ගන්නේ නම් එය විස්තර කිරීමට පිළිවන වචන එම විස්තර කරන ද්‍රව්‍ය නොවේ සත්‍ය අත්දැකීම වචනයේට ඉපිටින් හා සංකේතයන්ට ඉහළින් පවතී මෙහි පැහැදිලි කරනවාට වඩා සම්පූර්ණ වෙනස් පදවලින් සිහිය විස්තර කළ හැකිවාක් මෙන්ම ඒ සියල්ලම නිවැරදි වීමට දීලා තිබේ. සිහිය යනු මේ මොහොතේදී ඔබ භාවිතා කරන ඊතා සියුම් ක්‍රියාවලියකි. වචනවලට පිටින් පැවතුණු හේතුවෙන් එය අස්වාභාවික නොවේ. සත්‍ය වශයෙන්ම සිහිය වචන ඇති කරන යථාර්ථයයි. පසුව හටගන්නා වචන යථාර්ථයේ මලානික සෙවණලි වෙනිය. මෙතෙක් පටන් පෙන්වා දෙන කරුණු සමාන කිරීම බව වටහා ගැනීම වැදගත්ය. ඒවා අංග සම්පූර්ණ අර්ථ දැක්වීම නොවේ. ඒ වාචික තර්කයනට එහායින් පවතී. නමුත් ඔබට ඒ අත්දැකීමට පුළුවන්. වසර 2500කට පෙර බුදුරදුන් විසින් හඳුන්වා දෙනු ලැබූ විපස්සනා භාවනා ක්‍රමය නොකඩවා පවතින සිහිය අත්දැකීම සඳහා විශේෂයෙන් සැකසුණු මානසික ක්‍රියාවන් සමූහයකි. ඔබ යම්කිසි දෙයක් පිළිබඳ දැනගත් විගස ඔබ ඒ පිළිබඳව චිත්තරූප මවා ගැනීමට හෝ හඳුනා ගැනීමට පෙර ක්ෂණයකින් ඇතිවන ශුද්ධ දැනීමක් ඇත. සාමාන්‍යයෙන් මෙය ඉතා කෙටි කාලයක දැනීමකි. එය ඔබ යම් දෙයක නෙත ගැටුණු මොහොතේම යම් දෙයක් මත සිත රඳවන ක්ෂණයකින් හඳුනා ගැනීමට පෙර අනෙක් දේවලින් එය වෙන්කර ගැනීමට පෙර පවතින මොහොතයි. ආමේ බල්ලේ යයි දකින දේ ගැන සිතීමට පෙර මෙය හටගනී. එවන් ඉලක්කයකින් තොරව ගලා යන ශුද්ධ දැනීමේ මොහොත සිහියයි. මේ අසුරු සැනක්වන් මොහොතේදී ද්‍රව්‍යයක් අද්‍රව්‍යයක් ලෙස ඔබට දැනෙනු ඇත. අනෙකුත් යථාර්ථයන් සමග අත්වැල් බැඳගත් ඉන් වෙන් නො වූ මෘදු ලෙස ගලා යන ශුද්ධ දැනීමේ මොහොත ඔබ අත්දකිනු ඇත. ඔබගේ සාමාන්‍ය ඉලක්කගත වූ මධ්‍යම දෘෂ්ටියට පරිබාහිරව නෙත අවටින් පෙනෙන පෙනීමට සිහිය සමාන කළ හැක. නමුත් යමක් දෙස බලා එය හඳුනා ගන්නා විට මෙම මෘදු ක්‍රේන්දගත නො වූ දැනීමේ ඇති ගැඹුරු දැනීම නැති වී යයි. සාමාන්‍යයෙන් යමක් වටහා ගැනීමේ ක්‍රියාවලියේදී මෙම සිහිය නොපෙනෙන තරම් වේගවත්ය. අප සම්ප්‍රජානනයේ අනෙකුත් පියවරවන හඳුනා ගැනීම, ලේබල් ඇලවීම හා ඒ සම්බන්ධ වූ දීර්ඝ චිත්තරූප මැවීම මත අපගේ අවධානය නාස්ති කිරීමට අපි හුරු වී සිටිමු. සිහියේ මුල්ම මොහොත වේගවත්ව ගෙවී යයි. විපස්සනා භාවනාවේ අරමුණ මෙම මොහොතක දැනීම දීර්ඝ කිරීමයි. මෙම සිහිය නිවැරදි ක්‍රම උපකාරයෙන් දීර්ඝ කරගත් විට එහි ගැඹුර කොතරම්ද යත් විශ්වය පිළිබඳ ඔබගේ දැක්ම මුළුමනින්ම වෙනස් කරන බව ඔබට දැනෙනු ඇත. මෙවන් දැක්මක් නිතිපතා පුහුණුව තුළින්ම ඉගෙනගත යුතුය. ක්‍රමය ඉගෙනගත් විට සිහියට විවිධ පැතිකඩ ඇති බව ඔබ දකිනු ඇත. මාතෘකාව සිහියේ ලක්ෂණ. සිහිය සිතිවිල්ලේ ප්‍රතිබිම්බයකි. එය කිසිම වෙනසක් නොමැතිව සිදුවෙමින් පවතින දේ පමණක් පෙන්눔 කරයි. එය పూర్ව නිගමනවලින් තොරය. සිහිය විනිශ්චයකින් තොර නිරීක්ෂණයයි. එය විවේචනයකින් තොරව දෙයක් දැකීමට මනසෙහි ඇති හැකියාවයි. මෙම හැකියාවේ උපකාරයෙන් කෙනෙක් අප්‍රසාදයෙන් හෝ විනිශ්චයකින් තොරව දේවල් දකි. එම පුද්ගලයා
කිසිවකින් විශ්මයටපත් නොවේ. ඔහු දේවල් ස්වභාවිකව පවතින ආකාරය පිළිබඳ තුලිත උනන්දුවක් දක්වයි. එම පුද්ගලයා තීරණ හෝ තීන්දුව නොගනිමින් හුදෙක්ම නිරීක්ෂණය කිරීමක් පමණක් කරයි. විද්‍යාඥයෙක් අන්වීක්ෂයෙන් යමක් දෙස බලා පූර්ව නිගමනයකින් තොරව පවතින දේ පමණක් දකිනවා මෙන් භාවනානුයෝගියා තම අත්දැකීම් නිරීක්ෂණය කරයි. තීන්දුව නොගැනීම හා තීරණ නොගැනීම යනුවෙන් අදහස් වන්නේ යයි. මෙලෙසින් භාවනා පුහුණුවන්නා අනිත්‍ය, දුක හා අනාත්ම බව දැකගනි. අප තුල විවිධ මානසික ස්වභාවයන් ඇතිවන බව නොපිළගන්නේ නම් ඇතුළත සිදුවෙමින් පවතින දේ අපක්ෂපාතීව නිරීක්ෂණය කළ නොහැකිය. විශේෂයෙන් අමහිරි චිත්ත ස්වභාවයන් පිළිබඳව මේ ඉතාමත් සත්‍ය කරුණකි. අප තුල ඇති බිය දැක ගැනීමට නම් අප බය බව පිළිගත යුතුය. අප තුල අවපීඩනය පවතින බව පිළිගැනීමේ තොරව එය බලාගත නොහැක. නුසන්සුන් බව, කලබලකාරී බව හා අනිකුත් අපහසුකාරී චිත්ත ස්වභාවයන් සම්බන්ධයෙන්ද එය එසේමය. යම් දෙයක පැවැත්ම නොපිළගන්නා ඔබට එය විමර්ශනය කළ නොහැක. සිහිය අප තුල ඇති කුමන හෝ අත්දැකීම් පිළිගනි. ඒවා ජීවිතයේ තවත් සිදුවීම් පමණකි. ආඩම්බරයක්, ලැජ්ජාවක් හෝ පුද්ගලිකත්වයක අවදානමක් නැත. එහි ඇත්තේ පවතින දේ පමණක්මය. සිහිය අපක්ෂපාතී නිරීක්ෂණයයි. එය පැත්තක් නොගනි. එය දකින දෙෙහි එල්බ නොගනි. එය දකිනවා පමණි. යහපත් චිත්ත ස්වභාවයන් නිසා සිහිය එයින් මත් නොවේ. අමහිරි චිත්ත ස්වභාවයන් මග නොහරේ. ප්‍රසන්න දෙෙහි ඇලීමක් හෝ අප්‍රසන්න දෙයින් පලා යෑමක් නැත. සිහිය සෑම අත්දැකීමක්, සිතිවිල්ලක් හා හැඟීමක් එක හා සමානව සලකනු ලබයි. කිසිවක් සංගවන්නේ නැත. කිසිවක් මැඩ පවත්වන්නේ නැත. කිසිවකට විශේෂ සැලකීමක් ද නොකරයි. සිහිය සංකල්පනාවෙන් තොර දැනීමයි. තවත් වචනයකින් කිවහොත් එය පිරිසිදු අවධානයයි. එය සිතීම නොවේ. එය සිතිවිලි හෝ සංකල්ප සමග සම්බන්ධකම් ඇතිකර නොගනී. එය අදහස් මතිමතාන්තර හෝ මතයන් කෙරෙහි ඇල්මක් ඇතිකර නොගනී. එය දකිනවා පමණි. සිහිය අත්දැකීම් සංසන්දනයෙන් තොරව සටහන් කරගනී. ඒවා නම් කිරීමක් හෝ ගොනු කිරීමක් නොකරයි. සෑම දෙයක්ම පළමුවරට සිදුවන්නාක් මෙන් එදෙස බලා සිටී. එය මතකය හෝ මෙනෙහි කිරීම මත සිදුවන විශ්ලේෂණයක් නොවේ. එය සිතිවිලි මාධ්‍යයෙන් තොර සිදුවෙමින් පවතිනා වූ දේවල ඍජු හා ක්ෂණික අත්දැකීමයි. සම්ප්‍රජානන ක්‍රියාවලියේ සිතිවිලි වලට පෙර සිහිය පැමිණේ. සිහිය වර්තමාන මොහොත පිළිබඳ දැනීමයි. එය දැන් මෙතනදීම සිදුවේ. මේ මොහොතේ සිදුවන දේ නිරීක්ෂණයයි. එය නිරතුරුව ගෙවී යන මොහොතේ මුළුමනින්ම සිටී. දෙවන ශ්‍රේණියේ ගුරුතුමිය ඔබගේ මතකයට නැගුණේ නම් එය මතකයකි. එවිට දෙවන ශ්‍රේණියේ ගුරුතුමිය මතක් වූ බව දැන ගැනීම සිහියයි. එම ක්‍රියාවලිය සිහියට නැගෙන ඔබ මම මතක් කරමින් සිටී යයි ඔබටම පවසනු ඇතනම් එය සිටීමයි. සිහිය මමත්වයෙන් තොර පරීක්ෂාකාරී බවයි. තමා පිළිබඳ සම්බන්ධයක් නැතිව එය සිදුවේ. මා, මගේ හෝ මම යන සංකල්ප නොමැතිව සෑම දෙයක්ම සිහියෙන් දැකීමයි. උදාහරණයක් ලෙස ඔබගේ පාදයේහි වේදනාවක් හටගත්තායයි සිතමු. සාමාන්‍යයෙන් විඥානයේවත් උඩු සිත මගේ පාදයේ රිදෙනවායයි කියයි. සිහිය පාවිච්චි කරන පුද්ගලයා එම හැඟීම සංවේදනයක් ලෙස පමණක් සංග්‍රහණය කරගනී. මම යන සංකල්පය ඒට එකතු නොකරයි. සම්ප්‍රජානනයට කිසිවක් එකතු කිරීමට හෝ එයින් කිසිවක් අඩු කිරීමට සිහිය ඉඩ නොදෙයි. කිසිවක් වැඩි දියුණු කිරීමක් නොකරයි. කිසිවක් අවධාරණය නොකරයි. විකෘති කිරීමකින් තොරව ඇතිදේ ඇති සැටියෙන් දකි. සිහිය සිදුවන වෙනස් වීම දැන ගැනීමයි. එය ගලා යන අද්දකීන් ප්‍රවාහය නිරීක්ෂණය කරයි. දේවල් වෙනස් වෙද්දී ඒ දෙස බලා සිටී.
එය සෑම සිද්ධියකම උපත වැඩිම හා පරිණතභාවය දෙස බලා සිටී. සංසිද්ධීන් ජරාවට ගොස් මරණයට පත්වීම දෙස එය බලා හිඳී. මොහොතින් මොහොත නොකඩවා දේවල් දෙස බලා සිටීම සිහියයි. වර්තමානයේ සිත තුළ සිදුවෙමින් පවතින සෑම භෞතික මානසික හා ආවේගාත්මක සංසිද්ධීන්ම එය නිරීක්ෂණය කරයි. වාඩි වී සම්දර්ශනය බලා සිටී. සිහිය යනු අස්තිර සංසිද්ධීන්ගේ ස්වභාවය නිරීක්ෂණයයි. දෙයක් ඇති වී නැති වී යන අන්දම දෙස එය බලා සිටී. එය යමක් අපට හැඟීම් ඇති කරන අන්දම හා අප ඒවාට ප්‍රතිචාරය දක්වන ආකාරය දෙස බලා හිඳී. අභ්‍යන්තර විශ්වයෙහි නොකඩවා ගලා යන සම්දර්ශනය පිළිබඳව සනිටුහන් කර ගැනීම සිහියෙන් පසුවන්නාගේ එකම රාජකාරියයි. කරුණාකර අවසාන කරුණ සනිටුහන් කරගන්න. සිහියෙන් සිටින විට යමෙක් තමා තුළ පවතින අභ්‍යන්තර විශ්වය නිරීක්ෂණය කරයි. සිහිය දියුණු කරගනිමින් සිටින භාවනානුයෝගියා පිටස්තර ලෝකය පිළිබඳ සැලකිල්ලක් නොදක්වයි. එය පවතින නමුත් තමාගේම අත්දැකීම්, තමාගේ සිතිවිලි, තමාගේ දැකීම් භාවනානුයෝගියාගේ අධ්‍යයන ශාස්ත්‍රයයි. භාවනාවේදී තමා තමාගේම විද්‍යාගාරයයි. පිටස්තර ලෝකය හා අනිකුත් කරුණු සම්බන්ධ ප්‍රතිබිම්බ ඇතුළත් විශාල තොරතුරු සම්භාරයක් අභ්‍යන්තර ලෝකයේ අඩංගුයි. මෙම තොරතුරු විභාග කර බැලීම විමුක්තියට හේතු වෙයි. සිහියනු සහභාගික නිරීක්ෂණයයි. භාවනානුයෝගියා සහභාගී වන්නා හා නිරීක්ෂකයා යන ද්විත්ව භූමිකාවන් රඟ දක්වයි. යමෙකුට දැනෙන භෞතික හෝ මානසික සංවේදනා එහි මොහොතේදීම නිරීක්ෂණයට බඳුන් වෙයි. සිහිය බුද්ධිමය දැනීමක් නොවේ. එය සරල දැනීමයි. සිහිය අපක්ෂපාතී වූද එය අකාරුණික අනුකම්පා විරහිත දෙයක් නොවේ. එය ජීවන ක්‍රියාවලිය පිළිබඳ අවදිමත් අත්දැකීමකි. සුපරීක්ෂාකාරී සහභාගීත්වයකි. සිහිය වචනයෙන් විස්තර කිරීම ඉතාමත් අසීරු කාර්යකි. ඒ සංකීර්ණ නිසා නොව ඒ ඉතා සරල හා විවෘත නිසාවෙනි. සෑම ජීවන අත්දැකීමකදීම මේ සමාන ගැටලු මතුවේ. ඉතා සරල සංකල්ප තහවුරු කර ගැනීම හැම විටම ඉතා අසීරුය. මේ බව සනාථ කරන පැහැදිලි උදාහරණ ශබ්ද කෝෂයකින් ඔබට දැකගත හැකි. දීර්ඝ වචන සඳහා සාමාන්‍යයෙන් ලුහුඩු හැඳින්වීමක් ඇති අතර කෙටි වචන සඳහා පිටු ගණන් දිග හැඳින්වීම ඇත. භෞතික විද්‍යාවේදී පැහැදිලි කිරීමට අසීරුම කාර්ය වන්නේ මූලික සිද්ධාන්තයයි. ක්වොන්ටම් යාන්ත්‍රණයේ වඩාත් මූලික කරුණ ඊට උදාහරණයකි. සිහිය පූර්ව සංකේත ක්‍රියාකාරීත්වයකි. මුළු දිනක් පුරා වචන සංකේත සමග හරඹ කළද ඒ සම්පූර්ණයෙන් නිවැරදිව ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇත. කෙසේ වෙතත් ඒ සිදු කරන දේ ප්‍රකාශ කළ හැකි. මාතෘකාව මූලික කරුණු තුන. සිහියට මූලික කාර්යයන් තුනක් ඇත. ඒවා එම පදයේ ක්‍රියාකාරීත්වය අර්ථ දැක්වීම ලෙස භාවිතා කළ හැකිය. අංක 1. සිහිය අප කරමින් සිටිය යුතු කාර්ය මතක් කර දෙයි. 2. එය පවතිනදී ඒ ආකාරයෙන්ම දකි. 3. එය සෑම සංසිද්ධියකම සත්‍ය ස්වභාවය දකි. වැඩි විස්තර සහිතව ඒවා විමසා බලමු. 1. සිහිය ඔබ කළ යුතු දේ මතක් කර දෙයි. භාවනාවේදී ඔබ අවධානය යොමු කරන්නේ එක දෙයක් කෙරෙහි පමණි. මෙම ඉලක්කයෙන් ඉවත්ව ඉබාගාතයේ සිට යන විට ඒ බවත් ඔබ කරමින් සිටිය යුතු දේ පිළිබඳවත් මතක් කරන්නේ සිහියයි. භාවනා ආරමුණට ඔබගේ අවධානය නැවත රැගෙන ඉන්නේ සිහියයි. අභ්‍යන්තර දෙබසකින් තොරව මේ සියල්ල ෂණේකින් සිදුවේ. සිහිය සිටීම නොවේ. නැවත නැවතත් පුහුණු වීමෙන් මෙම ක්‍රියාකාරීත්වය මානසික පුරුද්දක් ලෙස ස්ථාපිත කරගත් පසු ජීවිතයේ අනිකුත් අංගයන් හටද එය රැගෙන යයි. පළපුරුදු භාවනානුයෝගීන් වාඩි වී භාවනා කිරීමේදී පමණක් නොව මුළු දිනය පුරාම පිරිසිදු අවධානය සෑම සිදුවීමක් සඳහාම ලබා දෙයි. එය අවුරුදු හෝ දශක ගණනක් මුළුල්ලේ භාවනාවේ යෙදෙන්නන් ළඟා කර ගැනීමට තැත් කරන උසස් අරමුණකි.
අපගේ සිතිවිලිවල සිරවේ සිටීමේ පුරුද්ද වසර ගණනක් පැරණි බැවින් එය දැඩි ලෙස එසේම එල්ලී සිටිනු ඇත. ඒ පමණටම දැඩි බවකින් නොකඩවා සිහිය පවත්වා ගැනීම තුළින් පමණක් ඔබට එයින් මිදීමට පිළිවන. සිහිය පවතින විට ඔබ සිතිවිලිවල හිර වෙන අවස්ථාව ඔබට දැකගත හැකියි. සිතිවිලි ක්‍රියාවලියෙන් මගහැර ඔබව මුදා ගැනීමට ඉඩ සලසා දෙන්නේද මෙම දැනීමයි. එවිට සිහිය ඔබව නියම අරමුණ කරා ගෙන යනු ඇත. එම අවස්ථාවේ ඔබ භාවනාවේ යෙදෙමින් සිටී නම් ඔබගේ ඉලක්කය භාවනා අරමුණයි. විධිමත් භාවනාවේ නොයෙදෙන අවස්ථාවේදී නැගී එන සෑම දෙයක්ම පිළිසිදු අවධානයෙන් යුතුව දැකීමයි. ආ දැන් මේක සිහිය පිළිසිදු අවධානය සහ පිළිසිදු අවධානය නොයෙදෙන අවස්ථාවේදී එසේ කිරීමට අපට මතක් කර දෙන ක්‍රියාව යන දෙකම වෙයි. පිරිසුදු අවධානය යනු යමක් සනිටුහන් කිරීමයි. එය නොපවතින විට ඒ බව දැක නැවත එය පිහිටුවා ගනී. පිරිසුදු අවධානය නොමැති බව සනිටුහන් වූ මොහොතේම ඒ බව දැකීමම පිරිසුදු අවධානයයි. එවිට ඔබ නැවත පිරිසුදු අවධානය කරා යොමු වී ඇත. සිහිය සවිඥාණය මත එයටම සුවිශේෂී වූ දැනීමක් නිර්මාණය කරගනී. එය සැහැල්ලු, පැහැදිලි, ශක්ති සම්පන්න හැඟීමකි. සංසන්දනාත්මකව ගත් කල සිතිවිල්ල බරකින් යුක්තය. කල්පනා කරන සුළු හා සතුටු කිරීමට අපහසුය. නමුත් මේවාද හුදෙක් වචන පමණක්මය. ඔබගේ පුහුණුව මෙහි වෙනස පෙන්වා දෙයි. එවිට සමහර විට ඔබට තමාගේම වචනයෙන් ඒ විස්තර කිරීමට හැකිවනු ඇති අතර මෙහි සඳහන් වන වචන තේරුම් රහිත වනු ඇත. පුහුණුව ප්‍රධානම දේ බව මතක තබා ගන්න. අංක දෙක. සිහිය පවතින දේ ඒ අයුරින්ම දකි. සිහිය තේරුම් ගැනීමට කිසිවක් එකතු කිරීම හෝ එයින් කිසිවක් අතහැරීමක් නොකරයි. විකෘති කිරීමක් නැත. පිරිසිදු අවධානයෙන් පැමිණෙන සියල්ල නිරීක්ෂණය කරයි. සිතිවිලි අපව අදහස් හා සංකල්පවලින් පුරවයි. සැලසුම් හා කරදර සුලියක ගිල්වයි. බය හා සිහින ලෝකයක ගිල්වයි. සිහියෙන් සිටින විට ඔබ ඒවායේ නොයදනු ඇත. හුදෙක්ම ඔබ සිතේ මතුවන දේ ඒ ආකාරයෙන්ම දකිනු ඇත. පසුව ඔබ ඊළඟට එන දේ දකිනු ඇත. ආ මේ දෙය. ඒ සැබවින්ම ඉතා සරලය. අංක 3. සිහිය සියලුම සංසිද්ධීන්හි සැබෑ ස්වરૂපය දකි. බුදුන් වහන්සේ ඉගැන් වූ ප්‍රධාන ගුණාංග තුන පැවැත්මේ ගැඹුරු සත්‍ය බව තේරුම් ගත හැක්කේ සිහියටම පමණි. මේවා අනිච්ච හේවත් අස්තිර බව, දුක්ඛ හේවත් දුක සහ අනත්ත් හේවත් ආත්මයකින් තොර බව යනුවෙන් පාලියෙන් විස්තර කෙරේ. මෙම සත්‍යතා අන්ධව විශ්වාස කළ යුතු සිද්ධාන්ත ලෙස බුදුදහම ඉදිරිපත් කර නැත. මෙම විශ්ව සත්‍ය නියමාකාරයට විභාග කර බැලීමට උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයෙකු විසින් ප්‍රත්‍යක්ෂ කරගනු ලබන බව බෞද්ධයෝ විශ්වාස කරති. සිහිය ඒ විභාග කරන ක්‍රමවේදයයි. මිනිසාගේ නිරීක්ෂණයට හසුවන යථාර්ථයේ ගැඹුරුම මට්ටම හෙළිදරව් කිරීමට සිහියට පමණක් බලය තිබේ. මෙම මට්ටමින් විභාග කිරීමේදී යමෙකුට පහත සඳහන් දේ දැක ගැනීමට පිළිවන. එනම් සෑම ආරෝපිත හෙවත් සකස් වුණු දෙයක්ම ස්වභාවයෙන්ම වෙනස් වෙමින් පවතී. සෑම ලෞකික ද්‍රව්‍යයක්ම අවසානයේ අතෘප්ති කරයි. ස්ථිර වෙනස් නොවන කිසිම වස්තුවක් නැත. ඒවා ක්‍රියාදාමයන් පමණක්මය. සිතීමේ ක්‍රියාවලියේදී න්‍යායාත්මක නිර්මාණවන යථාර්ථයන් පවා ඍජුවම තේරුම් ගත හැකිවන තරම් සියුම් මට්ටමකින් සිහිය ක්‍රියාත්මක වන බව එයින් අදහස් වෙයි. සිහිය සැබවින්ම සෑම සංජානනයකම ඇති අස්ථිර බව දකි. සංජානනය කළ සියල්ල අස්ථිර හා මැකී යන සුළු බවද එය දැක ගනී. සෑම සකස් වුණු හෙවත් සංකත වස්තුවක්ම ස්වභාවයෙන්ම අතෘප්තිකර බවද එය දකි. මේ වෙනස් වෙමින් ගමන් ගන්නා සුළු කිසිම වස්තුවක් අල්ලා ගැනීම නිෂ්ඵල බව එය දකින විට එලෙස සාමය හා සතුට සොයාගත නොහැක. අවසානයේදී සෑම සංසිද්ධියකම අනාත්ම බව සිහිය දැකගනී. අප හිතුමතයට සංජානන කලාපයක් මුළු අධ්‍යක්ෂීන් ප්‍රවාහීන් වෙන්කොටගෙන ඒවා වෙන් වූ කල්පවත්නා ඒකක ලෙස සංකල්ප ගත කරගෙන ඇති සැටි සිහිය දකි. ඇත්ත වශයෙන්ම සිහිය මේවා දකි. ඍජුවම දකිනවා මිස ඒවා ගැන සිතන්නේ නැත.
මුළුමනින්ම වර්ධනය වූ විට සිහිය විඥානික සිතුවිලිවල මැදිහත් වීමක් නොමැතිව මෙම ජීවන යථාර්ථයන් ක්ෂණිකව ඍජුවම දකිමි. අප දැන් සාකච්ඡා කළ යථාර්ථයන් පවා එක්ව පවතී. වෙන් වූ අංගයන් ලෙස ඒවා නොපවතී. ඒ හුදෙක්ම සිහිය යන සාරල මූලික ක්‍රියාවලිය අප්‍රමාණ සංකේත භාවිතයෙන් විඥානික මට්ටමින් ප්‍රකාශ කිරීමට අප ගන්නා උත්සාහයේ ප්‍රතිඵලයයි. ක්‍රියාවලියක් වුවද සිහිය පියවරෙන් පියවර සිද්ධ නොවේ. ඒකකයක් ලෙස සිදුවන සාර්ව ක්‍රියාවලියකි. ඔබගේ සිහිය මද බව ඔබ විසින්ම දැකගනු ඇත. එම දැකීමම සිහියේ ප්‍රතිඵලයයි. සිහිය යනු පිරිසිදු අවධානයයි. පිරිසිදු අවධානය යනු විකෘති කිරීමක් නොමැතිව පවතින දේ ඒ අයුරින්ම දැක ගැනීමයි. ඒවායේ පැවැත්ම අස්තිර අනාත්ම හා අතෘප්ති කරවන අතර මේ සියල්ල චිත්තක්ෂණ කීපයක් ඇතුළතදී සිදුවේ. කෙසේ වෙතත් සිහිය ඇති කරගත් පළමු වතාවේම ඔබට විමුක්තිය ලැබේයි අපි නොකියමු. මෙම අත්දැකීම් ඔබගේ විඥානික සාමාන්‍ය ජීවිතයට එක්කාසු කර ගැනීම තවත් ක්‍රියාවලියකි. මෙම සිහියෙන් සිටීමේ තත්ත්වය දීර්ඝ කර ගැනීමට ඉගෙන ගැනීම තවත් දෙයකි. ඒවා උත්සාහ කියලා බැලීමට තරම් වටිනා ආස්වාදජනක ක්‍රියාවන් වෙයි. මාතෘකාව සිහිය සති හා විපස්සනා භාවනාව. සිහිය විපස්සනා භාවනාවේ කේන්ද්‍රය වන අතර එය මුළු ක්‍රියාවලියේම ප්‍රධානතම අංගයයි. එය මෙම භාවනාවේ අරමුණ මෙන්ම එයට ළඟා වෙන ක්‍රමයද වෙයි. සිහිය වෙත ළඟාවන්නේ සිහිය පවත්වා ගැනීම තුලින්මය. සිහිවිකල් නොවීම හෝ අතපසු නොවීම යන තේරුම සහිත අප්‍රමාද යන පාලි වචනේ අර්ථද සිහියයි. තමාගේ හිතේ සිදුවන දේ පිළිබඳව නිතරම නොනවත්වාම සෝදිසියෙන් සිටින්නා ඉතාමත් යහපත් ප්‍රකෘති සිහිය අත්කරගනී. සති යන පාලි වචනෙහි සිහි කිරීම යන අර්ථයද ගැබ්ව ඇත. එය අතීත කාරණා හෝ රූප මතක් වීම නොව පවතින හා නොපවතින දේ පිළිබඳව වැරදි හා නිවැරදි දේ කුමක්ද, අප කුමක් කරමුද හා අප කෙලෙසය කරමුද යන්න පිළිබඳව පැහැදිලි ඍජු වචනයෙන් තොර දැනීමයි. සිහිය නියමිත වේලාවට නියමිත අරමුණක් වෙත කාර්ය කිරීමට අවශ්‍ය ශක්තිය නියමිත ප්‍රමාණයේ යෙදවීමට භාවනානුයෝගියාට මතක් කිරීමක් කරයි. ශක්තිය මනාව යෙදවූ විට භාවනාවේ යෙදෙන්නා නිරන්තරයෙන්ම සංහිඳියාවකින් හා සෝදිසියකින් සිටී. මෙම තත්ත්වය පවත්වා ගන්නාතුරු බාධාවන් හෝ මානසික නොරිසුම් යන ස්වභාවයන් පහළ නොවේ. එනම් තණ්හාව, වෛරය, රාගය හෝ කුසීතකම් මතු නොවේ. නමුත් මිනිසෙයින් ලෙස අපි සැමදෙනාම වරදෙහි බැඳෙමු. අපි බොහෝ දෙනෙක් නැවත නැවතත් වැරදි කරමු. අවංක උත්සාහයක් දැරුවද සමහර වේලාවලදී භාවනානුයෝගීව තමන්ගේ සිහිය ගිලිහී යාමට ඉඩදී සාමාන්‍ය මිනිස් දුර්වලකම් අතර සිර වෙති. එම වෙනස දකින්නේ සිහියයි. එයින් ගොඩ ඒමට අවශ්‍ය ශක්තිය යෙදවීමට සිහිය මතක් කරයි. මෙම වැරදි යලි යලි සිද්ධ වුවද පුහුණුවත් සමග ඒවා සිදුවීමේ වාර ගණන ක්‍රමයෙන් අඩුවෙනු ඇත. මෙවන් මානසික කෙලෙස් සිහිය විසින් ඉවත් කළ විට යහපත් චිත්ත ස්වභාවයන් පහළ වනු ඇත. වෛරය මෛත්‍රියට ඉඩ සලසයි. ආශාව උපේක්ෂාවෙන් දුරුවේ. මෙවන් වෙනස්කම් දකින්නේද සිහිය විසින්මය. එය මෙවැනි යහපත් චිත්ත ස්වභාවයන් පවත්වාගෙන යෑමට අවශ්‍ය ඉහළ මානසික තීව්‍රතාවයක් පවත්වා ගැනීමට විපස්සනා භාවනාවේ යෙදෙන්නන්ට සිහි ගන්වයි. සිහිය දයාව හා ප්‍රඥාව වර්ධනය කරයි. සිහිය නොමැතිව අපට පූර්ණ පරිණත බවට පැමිණිය නොහැක. සුන්දර මිහිරි අත්දැකීම් සේ දකින දේ බාරගන්නා හා අවලක්ෂණ අප්‍රසන්න දේ ප්‍රතික්ෂේප කරන මානසික යාන්ත්‍රණයක් සිතේ ගැඹුරින් පවතී. අප මගහැරීමට පුරුදු වෙන චිත්ත ස්වභාවයන් වන වෛරය, ආශාව, ද්වේෂය හා ඊර්ෂ්‍යාව මතු කරන්නේ මෙම යාන්ත්‍රණය විසිනි. අප ඒවා මගහැරීමට තීරණය කරමියේ ඒවා වචනාර්ථයේ නපුරු නිසා නොව ඒවායේ තිබෙන බල කරන සුළු ලක්ෂණ හේතු කොටගෙනය. ඒවා මනස මුළුමනින්ම ග්‍රහණය කර සම්පූර්ණ අවධානයම අල්ලා ගන්නා බැවිනි.
මේ සිතිවිලි නොනවත්වා කුඩා චක්‍රමින් ගමන් කරන නිසා පවතින යථාර්ථයෙන් අපව බොහෝ විට වෙන් කරන නිසාත්ය. සිහිය පවතින විට මෙම බාධාවන්ට නැගීමට ඉඩක් නැත. මෙම මොහොතට දක්වන අවධානය සිහිය බැවින් බාධාවන් ඇති කරන මුලා වූ මනසට ඒ ඍජුවම විරෝධය දක්වයි. ප්‍රතික්ෂේප කිරීම, අල්ලා ගැනීම, බැඳීම් යන දේවලින් මනස පිරෙනුයේ භාවනානුයෝගීන් වන අප සිහිය පවත්වා නොගත් විට ගැඹුරින් නැති යාන්ත්‍රණය බලවත් වීම හේතුවෙනි. එවිට ප්‍රතිරෝධය අපගේ දැනීම අපැහැදිලි කරයි. අප වෛරය, තණ්හාව වැනි සිතුවිලි සමග පැටලෙවි සිටින විට සිදුවන වෙනස අපට නොපෙනෙහි. නුපුහුණු පුද්ගලයෙකු මෙම තත්ත්වය නොකඩවා ගෙන යන අතර පුහුණු භාවනා යෝගියා කඩිනමින් සිදුවන දේ වටහා ගනී. වෙනස සනිටුහන් කරගන්නේ සිහිය විසිනි. ලැබූ පුහුණුව මතක් කරන සිහිය අවධානය එක්තැන් කර වියවුල් පළවා හරිනි. බාධාවන් පැන නොනගින්නට සිහිය නොකඩවා පවත්වා ගැනීමට ප්‍රයත්න දරන්නේද එයමය. එබැවින් සිහිය බාධාවන් සඳහා විශේෂ විචාරණයකි. එය රෝගය වළක්වන මාර්ගය හා ප්‍රතිකාරය යන දෙකම වේ. පූර්ණ වශයෙන් වර්ධනය වූ සිහිය ලෝකයේ ඇති කිසිවකට බැඳීමක් ඇතිකර නොගන්නා, කිසිවක් කෙරෙහි ඇලීමක් නොදක්වන ස්වභාවයකි. මෙය පවත්වා ගත හැකිනම් මිනිස් දුර්වලතාවලින් ජය ගැනීමට හා බාධාවලින් නිදහස් වීමට වෙනත් උපක්‍රමයක් අනවශ්‍යයි. සිහිය ගැඹුරු දැනීමයි. මතකයන්ට හා සංකල්පයන්ට යටින් තිබෙන ගැඹුර සිහිය දකී. මෙවන් ගැඹුරු නිරීක්ෂණය ව්‍යාකූලතාවයෙන් තොර නිසක බවක් ඇති කරයි. කිසිදා පසු නොබසින හෝ හැරී නොයන, නොසැලෙන හා නොවෙනස් වන අවධානයක් ලෙස සිහිය මූලික වශයෙන් පෙනී සිටී. මෙම නොකැලල් විමර්ශනාත්මක දැනීම මානසික බාධාවන් වළක්වනවා පමණක් නොව ඒවායේ නියම ක්‍රියාකාරීත්වය පෙන්වා දී ඒවා විනාශ කර දමයි. සිහිය සිතේ තිබෙන ක්ලේශයන් බල රහිත කරයි. එහි ප්‍රතිඵලයක් වන්නේ නොකිලිටි, ශක්තිමත් හා ජීවිතයේ කම්කටොළු වලදී නොසැලෙන සිතක් උරුම වීමයි. 13 වන පරිච්ඡේදය නිමවීම.